නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. ජාතික සමගි සමාජන ආරක්ෂාව. අද අපේ රටේ මහජන ආරක්ෂාවට එල්ල වී තිබෙන තර්ජනය. කවරෝ ජන සමාජයක් ඇතුලේ ගොඩනැගෙන අන්තවාදය තව ජන සමාජයක් ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල කරා වීද? මුස්ලිම් ජන සමාජයක තුල ගොඩනැගුණු අන්තවාදය කටුවා පිටිය පල්ලියේදී, අලුත් කඩේ පල්ලියේදී, මඩකලපුවේ පල්ලියේදී කතෝලික ජනතාව එල්ල කොට ප්‍රහාරයක් එල්ල වුණා. සිංහල ජනතාව ඇතුලේ ගොඩනැගුණු අන්තවාදි ව්‍යාපාරය අලුත්ගමදී, දර්ගනගරයේදී, දිගනදී, අකුරනදී මුස්ලිම් ජනතාව එල්ල කොට ප්‍රහාරයක් එල්ල වුණා. අපේ ආරක්ෂාවේ තර්ජනය තිබෙන්නේ කොතනද? එක් ජන කොට්ටාසය තුළ ගොඩනැගෙන අන්තවාදි කණ්ඩායම තව ජන කොට්ටාසයකට ප්‍රහාරයක් එල්ල කරයිද? මේක විසඳන්න ජෙනරාල් අවශ්‍ය නැහැ. මත තබන මේ මහජන ආරක්ෂාව විසඳීම ජෙනරාල්ලගේ කාර්යභාරයක් නෙවෙයි. මේ මහජන ආරක්ෂාව තහවුරු කිරීම දේශපාලන කාර්යභාරය. යන් කවරක්වත් නෙවෙයි. කිසිදු ජන කොටසක් ඇතුලේ කිසිදු වර්ගයේ අන්තවාදයක් ගොඩනැගීමට අපි ඉඩ නොදෙන බවට සහතික කරමු. සිංහල, දෙමළ, මුස්ලිම් පවර වර්ගයේ හෝ අන්තවාදය මතවාදීම ලෙස හෝ ක්‍රියාකාරීත්වයෙන් අපේ රටේ බිහිවීමට ඉඩ නොදෙන බවට අපි ඔබට සහතිකයක් දෙනවා. ඒ වගේම ජනතාවගෙන් අපි ඉල්ලා හිටිනවා. අපි දන්නවා සෑම ජනතාවක්ම තමන්ගේ ජන සමාජයේ ගොඩනැගෙන අන්තවාදයට විරුද්ධයි. එහිදී මුස්ලිම් ජනතාවට තමන්ගේ සමාජය තුළ ගොඩනැගෙන අන්තවාදයට එරෙහිව, දෙමළ ජනතාවට තමන්ගේ ජන සමාජය තුළ ගොඩනැගෙන අන්තවාදයට එරෙහිව, සිංහල ජනතාවට තමන්ගේ සමාජය ඇතුළේ ගොඩනැගෙන අන්තවාදයට එරෙහිව විශාල ක්‍රියාකාරීත්වයක වමනාවක් තිබෙනවා. ඒ නිසා අපි මහජනගේ ආරක්ෂාව තහවුරු කරන්නේ දේශපාලනයෙන් සහ මහජනයාගේ සහභාගිත්වයෙන්. ජෙනරාල්ලගේ නොවන බව අපි සහතික කරනවා. අපිට අවශ්‍ය වෙන්නේ කවර වර්ගයේ ආරක්ෂාවක්? මා වැඩිපුර මේක ගැන කියන්නේ මේ මැතිවරණේ ප්‍රධාන සාකච්ඡාව මේක වෙලා තිබෙන නිසා. අපිට අවශ්‍ය වී තිබෙන්නේ පාර පුරාවටම මුරකාවල් තිබෙන, දකින දකින තැන හමුදාව සන්නද්ධව පාරේ ස්ථානගත කොට තිබෙන, දකින දකින තැන යුද රථ දුවන ආරක්ෂාවක් අපිට ඕන. එය අනාරක්ෂිත සංඥාව සහිත ආරක්ෂාවක්. අපි දන්නවා පසුගියද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානට ගිහිපු වෙලාවෙදී ඔවුන් ඉතාමත් ආරක්ෂිත සහිත රටේ ඉතාමත් දියුණු යුද උපකරණ සහිත වාහන පෙරදරි කරගෙන මුළුමනින්ම පාර වහලා ක්‍රිකට් කණ්ඩායම අරගෙන ගියා පාකිස්තානු ක්‍රිකට් පිටියට. ක්‍රිකට් කණ්ඩායම ආරක්ෂිතයි, හැබැයි රට අනාරක්ෂිතයි. ඒකයි එකින් පෙන්නන්නේ. එය අනාරක්ෂිත භාවයේ සංඥාවක්. අපේ රට අවශ්‍ය වී තිබෙන්නේ අනාරක්ෂිත භාවයේ සංඥාව සහිත ආරක්ෂාවක්ද? කිසිසේත්ම නැහැ. අපේ රට අවශ්‍ය වී තිබෙන්නේ හමුදාව කඳවුරු වලට යන අවියාවිද ගබඩාවේ තිබෙන ආමට රථ හමුදා කඳුරේ ගාල් කොට තිබෙන ආරක්ෂාව පිළිබඳ සංඥාව සහිත ආරක්ෂාවක්. ගොඩාක් අය ගොඩනගන්න හදන්නේ අනාරක්ෂිත භාවයේ සංඥාව සහිත ආරක්ෂාවක්. අපි ගොඩනගන්නේ ආරක්ෂිත භාවයේ සංඥාව සහිත ආරක්ෂාවක්. Breaking.lk